අදර සහෝදර සහෝදරීනි අදර දුවේ පුතේ අද දවසේදී අපි තේමාව ලෙස ගන්නෙ මා කුමක් කළ යුතුද What shall I do? ඉදන්නවා මේ අද දවසේ උපමා කතාවේදී පොහොසත් තරුණයා ඇවිල්ලා ක්‍රිස්තුන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා ස්වර්ග රාජ්‍ය දිනා ගන්නට මා කුමක් කළ යුතුද කියලා මේ ප්‍රශ්නේ මා කුමක් කළ යුතුද What shall I do කියන ප්‍රශ්නය සදාකාලික ප්‍රශ්නයක් එදා අද සහ හෙටත් තියෙන ප්‍රශ්නයක් හැබැයි මේ ප්‍රශ්නෙට මුල් කොටස වෙන් වෙන්න පුළුවන් වෙනස් වෙන්නට පුළුවන් එදා තරුණයා හෙව්වේ ස්වර්ග රාජ්‍ය දිනා ගනු පිණිස මා කුමක් කළ යුතුද අද සමහර වෙලාවට මේ ප්‍රශ්නේ තවත් ආකාරයකින් වෙනස් කරලා අපි මා කුමක් කළ යුතුද යන්න ඒ ආකාරයෙන්ම අහන උදාහරණයක් ඇට සමහර අයට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි ලස්සන වෙන්න මා කුමක් කළ යුතුද එහෙම නැත්නම් සුදු වෙන්න මා කුමක් කළ යුතුද උස වෙන්න කෙට්ටු වෙන්න මා කුමක් කළ යුතුද මේ හැම දෙයකටම රූප වහනිය තුල වේවා වෙලඳ දැන්වීම තුල වේවා ගොඩක් නාවට උත්තර ලැබෙනවා දරුවෙක් නිති ලෙස ගොඩනගන්න මා කුමක් කළ යුතුද එහෙම නැත්නම් හොඳ රැකියාවක් ලබා ගන්න විභාගයේ පාස් වෙන්න මා කුමක් කළ යුතුද මේ ආකාරයෙන් හැමවලේම අපි අහන ප්‍රශ්නයක් තමයි මා කුමක් කළ යුතුද එදා තරුණයා අහනකොට ස්වාමින් වහන්සේගෙන් ස්වර්ග රාජ්‍ය දිනා ගනු පිණිස මා කුමක් කළ යුතුද යන්න ස්වාමින් වහන්සේ කියනවා දසපනත අනුව ජීවත් වෙන්න මේ තරුණයාට පුළුවන් වුණා උත්තර දෙන්න පුංචි කාලේ ඉඳලා මං ඊ දේ කළා දෙනදී ලස්සන්ට ඉද මතියතුමා සඳහන් කරනවා ක්‍රිස්තුන් වහන්සේ ඔහු දෙස බලා බොහොම ආදරෙන් කියනවා ඔබට එක අඩුපාඩුවක් ඇත සමහරවිට ඔබේ මගේ ජීවිතේ හැම දෙයක්ම සාර්ථකයි අපි අහන ප්‍රශ්නෙට උත්තර තියෙනවා මා කුමක් කළ යුතුද යන්න නමුත් ස්වාමින් වහන්සේ මතක් කරනවා ඔබේ මගේ ජීවිතේ එක අඩුපාඩුවක් තියෙන්න පුළුවන් එක දුර්වලකමක් තියෙන්න පුළුවන් එක පාපයක් එක ඇබ්බැහිවීමක් එක වහල්කමක් තියෙන්න පුළුවන් අන්න ඒ නිසා සියලු දේ නැති වෙනවා මා කරන්න යන හැම දෙයක්ම අසාර්ථක වෙනවා ඉතින් ස්වාමින් වහන්සේ අද දවසේදී එදා පොහොසත් තරුණයට කිව්වා වගේ තරුණ කණ්ඩායමට වැඩිහිටියන්ට ළමයින්ට අපි හැමෝටම මතක් කර දෙනවා ඔබගේ අඩුපාඩුව ඒ දුර්වලකම ඒ වහල්කම ලෝකයට හංගගෙන ඉන්න ඒ අඩුපාඩු ඔබ වෙනස් කරගන්න. ඒ වෙනස් කරගත්තේ නැත්නම් අපි කොපමණ ප්‍රශ්න හැව්වත් මා කුමක් කළ යුතුද මා කුමක් කළ යුතුද කියලා කොපමණ අපිට විසඳුම් ලැබුණත් ඒ විසඳුම් ඉටු කළත් හිතට සතුටක් නැහැ. ජයග්‍රහණයක් ලැබෙන්නේ නැහැ. සතුටින් ජීවත් වෙන්න විදිහක් නැහැ. මන්ද අර දුර්වලකම ලෝකයට හංගගෙන ඉන්න අර බැරිකම නොහැකිකම අපේ ජීවිතේම පාලනය කරනවා. අද දවසේදී අපි ස්වාමීන් වහන්සේ ඉදිරියේ යාඥා කරලා තේරුම් ගනිමු. ඔබේ මගේ ජීවිතයේ තිබෙන මේ අඩුපාඩුව මොකක්ද? කවුරුත් නොදකින ස්වාමීන් වහන්සේ දකින ඒ අඩුපාඩුව උන්වහන්සේට බාර දීලා අපේ ජීවිත වෙනස් කරගමු. ඔබ සියලු දෙනාටම ජීවිතය